අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළොව යා කරන ආදරයේ උල්පතයි ඔබ දෙදෙනා. ආයුබෝවන් සුබෝදෑසනක්. අද ජූලි මාසේ 13 වැනිදා සෙනසුරාදා. අදත් ශනිදාවක්. වෙනද වගේම අදත් ශනිදාවේ පුරුදු වේලාවට අපි කතා කරන්නේ ආදරණීය අම්මා තාත්තා පිළිබඳව, ආදරණීය අම්මා අප්පච්චි පිළිබඳව. කවදාවත් ජීවිතේ නොසිඳෙන ආදරයක් තිබුණා නම් ඒ අම්මා තාත්තගේ ආදරය පමණයි, අම්මා අප්පච්චිගේ ආදරය පමණයි. අදත් අපි සූදානම් වෙන්නේ උල්පතෙන් ඒ නොසිඳෙන අම්මා තාත්තගේ ආදරය පිළිබඳ කියවීමකට. අද අපි ආරාධනා කළේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වර්තමාන සභාපතිතුමන්ට, එවැගේම එතුමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක් මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මයාට. ආයිබෝවන් සුබෝදෑසනක් මහාචාර්යතුමනි. ආයිබෝවන් මහාචාර්යතුමනි, අද කතාව වෙනදට වඩා වෙනස්. මහාචාර්යවරයෙක් රටට හදන්න, අද රටේ වගකිවයුතු පරිපාලන නිලධාරීවරයෙක් නිර්මාණය කරන්න කැපවුණු, අනේක විද මහන්සියක් දරපු, තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් අත්හැරපු ඒ ආදරණීය අම්මා තාත්තා පිළිබඳ කියවීමකට අපි උත්සාහ කරන්නේ. ඒ උත්සාහය අපි වහගෙන ඉන්න ඔබේ අම්මා තාත්තා පිළිබඳ තිබෙන කියවීමට බොහෝ සෙයින් සමානයි. මොකද මේ ලෝකයේ තුල ජීවත් වෙන සෑම අම්මා කෙනෙක්ම, සෑම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ කැපකිරීම කරන නිසා. මාචාරිතුමනේ, අම්මයි තාත්තයි පිළිබඳ මුල්ම මතකයේ තියෙන්නේ පුංචි කාලේ කොයි කාලේද? සමහර වෙලාවට අපි කිව්වට අවුරුදු දෙකේදී මතක යන්නේ නැහනේ. මුලින්ම මතකයේ ඉන්නේ අම්මයි තාත්තයි පිළිබඳ වයස කීයේදී විතරද? මට ඇත්ත වශයෙන්ම අවුරුදු 5-4 විතර යනකොට, 3-4 විතර යනකොට ඒ අම්මගේ තාත්තගේ උණුසුමයි මතකයේ තියෙන්නේ. මොකද මුල්ම මතකයේ සිද්ධිය? මුලින්ම මට මතක් වෙන්නේ මම පුංචි කාලේ, අවුරුදු නැගිටින්න පුළුවන් කාලේ, දැනගන්න පුළුවන් කාලේ වෙනකොට. ඒ කාලේ යාන්තම් මතකයක් තිබෙනවා. ඔව්. දැන් ඒක සුවිශේෂී මතකයක්. ඇයි ඒක සුවිශේෂී මතකයක් වෙන්නේ? දැනගන්න පුළුවන් කාලේ වෙනකොටම මට කවුරුවත් කිව්වේ නෑ උප්පත්ති වෙන දෙයක් කියලා. මං හිතන්නේ මට ඕන කළා විහාරයට ගිහින් අපේ ගෙදර තියෙන විහාරයක් බුදුහාමුදුරුවෝ වඳින්න. ඉතින් මට අම්මයි තාත්තයි මේක හරි අමුතු කතාවක්. අර ඉස්සරහ තියෙන මල් පඳුරෙන් මලක් ගෙනත් දෙනවා දනගානකොට. මම ඕක මං දනගාගෙන එතෙන්ට යනකොට ඒගොල්ලෝ ගෙනහල්ලා ඒ මල එතනින් තියෙනවා. ඊට පස්සේ මට නැගිටින්න බෑ. මට ඒ මතකය හොඳට තියෙනවා. ඊට පස්සේ ඒ එහෙම ඉඳගෙන මම මේ ගාත දන්නේ නෑනේ. මං නිකන් බුදුහාඳුනට වඳිනවා. අම්මයි තාත්තයි මට මුලින්ම කවනව පොනවට අමතරව, ඒක සාමාන්‍ය සිද්ධියන්නේ කවනව පොන එක, සුවිශේෂී විදිහට බුදුන් වඳින්න මල් කඩලා දුන්න එක ඉතාමත්ම සුවිශේෂී. ඒක තමයි මුලින්ම අම්මා තාත්තා පිළිබඳ තියෙන මතකය. ගෙදර මිදුලේ තියෙන ගහෙන් මල් කඩලා දෙනවා මේ දනගාන වයසේදී. ඔව්, දනගාන වයසේදී. ඊට පස්සේ එතනින් එහාට ওই පුංචිම සංදීයේනේ, ඔය දනගාන වයසේදී තමයි ওই මතකේ ඉන්නේ. ඊට පස්සේ එතනින් ටිකක් මුහු කුරා ගිහිල්ලා, සාමාන්‍යයෙන් අපි හිතමුකෝ පුංචි වයස ඉවරයි, ඊට පස්සේ පාසලට යන්න එපා. පාසලට යනකොට කොහොමද? නෑ, ඊට පස්සේ පාසලට යන්න ඉස්සෙල්ලා මට ගයාන් මේ අනිත් එක තමයි මට මතක් වෙන්නේ. මේ මට මේ මං කැමති දේවල් හදලා බත් කවනවා අම්මා ගුලි කරලා. ඒක ඉතාමත්ම රසයි. ඒ අම්මා ඒ පාසල යන කලින් ওই මතකේ ආයේ එන්නේ අර මල වගේම තමයි මේ බත් ගුලිය. ගුලි කරලා කවපු මේ බත් ඇත්ත වශයෙන්ම මේක රසයි. අදටත් මේ ලෝකේ මොන කෑම වර්ග තිබුණත් ඒ රසෙ ජීවිතේ දෙන්න නැහැ අම්මට. ගම්පලාත කොහෙද? මම කොළඹ දිස්ත්‍රික්කයේ කෙරෙවලම මැතිවරණ බල ප්‍රදේශයේ වන
අවිශ්සාාවේර ආසනේ පාදුක්කේ අංගමෝ කියන ගමේ. මගේ ආසන නගර තම පාදුක්ක. එතොට දැන් ඒ ගමේ ඒ ඒ ගෙදර ඒ වටපිටාවේ මතකයන් තමයි මේ ආවර්ජනය වෙන. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශය ඉතාමත්ම සුන්දර ප්‍රදේශයක්. මතනි කොළඹ දිස්ත්‍රික්කේ තියෙන ඉතාමත්ම මේ ඉතාමත්ම සුන්දර ප්‍රදේශයක්. දැන් කොළඹ අනික් මැතිවන්න බල ප්‍රදේශයනකොට අපිට ඇඟට රසණයක් දැනෙන ඕනි. ඒ සීමාව පහුවෙච්ච ගමන් ඒක ඇත්ත වශයෙන්ම සීතල දේශගුණයක් තියෙන්නේ. ඒ විතරක් නෙමේ ඔය වැව් පවල් ලබුගම කලටුවාව වැව් තුරුලතා ගස් කොළන් කුරුල්ලො සත්තු එකක් තියෙන මේ ඉතාමත්ම මේ සරුසාර ගම්මානයක් සරුසාර ප්‍රදේශයක් ඒ මුළු මැතිවරණ කලාපෙම එහෙමයි. පුංචි කාලේ ඒ වටපිටාවේ සුන්දර දේවල් ඇති අම්මා තාත්තත් එක්ක ලියවිච්ච දේ. ඔව් ඇත්ත වශයෙන්ම ඒ වටපිටාවත් එක්ක ඒ ගැමි ජීවිතයත් එක්ක ඒ සුන්දර ගස් විල්යාලවල් එක තමයි මෙයා වෙන්නේ. එතකොට අර අම්මයි තාත්තයි එක්ක ඒ වටපිටාව එකතු වුණාම අමුතු සංස්කෘතියක් නැතිවෙන්නේ. මතක තමයි තියෙන්නේ. ගෙදර තව කවුද හිටියේ? අම්මයි තාත්තයි මගේ ඔබතුමයි සහෝදර සහෝදරි අයියලා දෙන්නයි අක්කලා තුන්දෙනයි. ඉතින් ඔබතුමන් පවුලේ බාලයා? මම බාලයා. මම නියුන්නු. ඒ වුණාට උපදිනකොට එක්කෙනෙක් නැති වුණා කියලා උපෙන් සාතිකේ දිනවා. දැන් ඒ නිසා ගෙදර වැඩි ආදරයක් තියෙන්නේ නැති මේ පුංචි පුතාට. අම්මා බත්ගුලි කළා කවනව මතකයි. අයියලා අක්කලා තව හිටියා. ඊට පස්සේ පාසලට යද්දී අම්මත් එක්කද තාත්තත් එක්කද ගියේ මතකයේ තියෙනවා? ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම දැන් අපේ තාත්තගේ වෘත්තිය ගත්තාම එයා මේ ආයුර්වේද වෛද්‍යවරයෙක්. පාරම්පරික වෛද්‍යවරයෙක්. එයා ඒ කාලේ කල්කටාවේ ඉගෙනගෙන තියෙන්නේ ওই පණ්ඩිත වික්‍රමාරච්චි වේදපරපුරත් එක්ක. ඉතින් එතන විශේෂයෙන්ම ඒ වේද පරම්පරාවේ අපේ ඊතර ප්‍රධාන ස්ථානයක්. නිතරම මිනිස්සු ළමයි හැම කෙනෙක්ම ගමේ අවට ගංගොල ආපු ගිය කෙනෙක් පේත් අහන්න ඒ පරිසරයත් එක්ක යදුනේ. ඉතින් ඒක නිසා මට ආසයි තුන කොළඹ පාසල් එනවට වැඩිය ඒ පරිසරයට යනකොට ගමේ පාසලට යන්න. ඉතින් මම අංගමුව රජයේ කනිෂ්ඨ විශ්වවිද්‍යාලයට එතන ඉඳලා කිලෝමීටර් භාගයක් විතර ඇති ගෙදර ඉඳලා, يعني ගෙදර ඉඳන් ඉතාලම ළඟින් අංගමුව කනිෂ්ඨ විශ්වවිද්‍යාලේ. ඒකට තමයි ගියේ. ඒ පාසල අදටත් පවත්වන පාසලක්. ඒක පහේ පන්තියට එනකන් ගියා. මුලින්ම එක්කංගී දවස මතකද? එක්කංගී දවස. හැබැයි මට එක්කංගී දවස කිව්වට මේ මගේ සහෝදරයෝ දෙන්නෙකුත් ඒකේ වෙනකොට ඉගෙන ගත්තා. ඒක ඒ කාලේ නම් සාමාන්‍ය පෙළ දක්වා තිබිච්ච හොඳ ස්කෝලයක්, හොඳ වියතුන් බිහිවෙච්ච ස්කූල් පාසලක්. ඉතින් අර මට වෙලාවට කියන්නේ මගේ වයස මට මතක හැටියට 5-10 මන්ද අපි ඉස්කෝලේ ගියේ. ඒ වෙලාවේදී මාව කලින් ඒ ඉස්කෝලේට දාන්න ඉස්සෙල්ලා අර සහෝදරයෝ එක්ක යනවා. එකෙන් අයියලත් එක්ක මුලින්ම නිකන් ගිහින් මම ඉන්නවා ටිකක් වෙලා ඉඳලා, පැය දෙක තුනක් ඉඳලා ඊට පස්සේ මාව එකගෙන යන්න එනවා. ඉතින් ඊට පස්සේ නිල වශයෙන් මම අවුරුදු 5 සම්පූර්ණ 6 සම්පූර්ණ වුණාට පස්සේ පාසලට ගියා අයියලත් අක්කලත් එක්ක. ඒ විතරක් නෙමෙයි ගමේ ළමයිනුයි. ඒ කියන්නේ මුල්ම දවසේ අම්මයි තාත්තයි එක්කන් ගියාද නැත්නම් එදා ගිය අයියලත් එක්ක? අම්මා තාත්තත් ගියා එදා මුල්ම දවසේ යනකොට. නිල වශයෙන් යනකොට එදා මොන හරි මතකයක් තියෙනවද? එදා ඇත්ත වශයෙන්ම එදා මට උදේම මට මතකයි කිරි බත් හදලා කවලා ඊට පස්සේ පාසලට ගියාට පස්සේ ඉස්සෙල්ලා මට ලියන්න දුන්නේ. එතකොට මම ටිකක් පුහුණු වෙලා තිබුණේ අයන්න ලියන්න දුන්නා. ඒ ගුරුබවතුන් දැන් අද නැහැ. ඉස්සෙල්ලාම අයන්න තමයි මට ලියන්න දුන්නේ. දැන් තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියවනේ, අම්මා මොකද කරේ? අම්ම ඇත්ත වශයෙන්ම ගෙදර කටයුතු බලාගෙන හිටියා. මොකද එතන ඉතාමත්ම කලබලකාරී ස්වභාවයක් තියෙනවා. මොකද ලෙඩ්ඩු වෙනවා, ඊළඟට ගෙදර වැඩ කරන පිරිස ඉන්නවා, බේත් අද නැහැ ඉන්නවා. ඉතින් ඔයගේ අමුතු සංස්කෘතියක් නේ ගෙදරක තියෙන්නේ. බේත් කොටන අය, බේත් හොයන අය, රෑ තිසි ලෙඩ්ඩු වෙනවා, බේත් අහනවා. ඉතින් අන්න ඒ පරිසරයත් එක්ක ඒ සංස්කෘතියත් එක්ක තමයි මෙයා වුණේ. ඉතින් අම්මා තමයි ඒ වැඩත් අස්සේ අපි බලාගත්තේ. තාත්තා සම්පූර්ණයෙන් වෙදකමත් එක්ක පෑහිලා ඉන්නේ. ඔව්, හැබැයි තාත්තා එහෙම වුණාට අපි ඉස්කෝලේ යනකොට පාන්දර 4ට නැගිටලා පාඩම් දෙන්න ඕනේ. එයා පාලි සංස්කෘතේ ඉංග්‍රීසි පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. අවුදේ 4ට නැගිටින්න ඕනේ. ඔව්, 4ට නැගිටින්න ඕනේ. තාත්තත් නැගිටින්න. ඔව්, නැත්තම් ගහනවා. ඔව්. එහෙම නැත්තම් වතුර ඔව්. මොකද්ද කියන්නේ කිය? එහෙම නැත්තම් වතුර බාල්දියක්වත් ගහනවා. වතුර බාල්දියක් කරාම ඒ කියන්නේ ඇහැරුණ නැත්තම්. ඉස්සෙල්ලා දවසේ කියනවා මේ ගාථා පාඩම් කරන්න. මේ සංස්කෘත පාලම් කරන්න කියලා. ඒක පාලම් දෙන්නේ ඉංග්‍රීසි. එතකොට ඒක එයා ඉදිරියේ පාන්දර මේ ඒක පාලම් දෙන්න ඕනේ ඒ වෙලාවට. අපි ඔකොට මෙහෙමයි. ඒ නිසා අපි ගොඩ දෙනවා. ඔව්, එක්කම විශ්වවිද්‍යාල වාගේ ගිහින් අධ්‍යාපනය ලැබුව පසු කාලීනව. ඒක සහෝදරියක් දැන් ජීවතුන් අතර නැහැ. මාධ්‍යයටත් සම්බන්ධ වෙලා හිටිය ජාතික රූපවාහිනියේ හිටියා. එතකොට ඒ එහෙම පරිසරයක් තමයි තිබුණේ. හොඳයි. එහෙම අම්මලා තාත්තලා ඒ කාලේ එහෙම පොඩි බලපෑම් කරන්න ඉතින් දරුවන්ට ආදරේට ඒකේ ප්‍රතිඵල තමයි මේ පේන්නේ. අද පුංචි පුතා මහාචාර්යවරයෙක්.
ජාතික හා පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා. තාත්තල කොයිතරම්නම් දුර දකින්නද, අම්මල කොයිතරම්නම් දුර දකින්නද කියලා අපිට පේන්නේ සමහරවිට අපි අම්මල තාත්තල වුණාම. දැන් මහාචාර්යතුමනි, නන්ද ධර්මරත්න මහාචාර්යතුමනි, දැන් එතනින් පස්සේ පාසලේ අර කිව්වනේ සුන්දර පරිසරයක අයියලා අක්කලත් එක්ක පාසලට යන්න කියලා. එතනින් පස්සේ පාසලේ ඉස්සරහට යද්දි කවදාවත් මම අම්මා තාත්තා පාසලට ඇවිල්ලා නැද්ද? එනවා එනවා. මොකද ඒ වෙනකොට ඒ කාලේ ඉස්කෝල වලට මේ මේ බිස්කට් බෙදනවනේ. ඇදි හැස. ඇදි හැස කියලා තමයි ඒ කාලේ ඒ බිස්කට් බෙදුවේ ළමයින්ට මේ අද බිස්කට් වාගෙන මේ පෝෂ පදාර්ථ වලින් යුත් අර්ථි පෝස දෙන්නේ. ඒ වගේ මේක යුනෙස්කෝ එකෙන් තමයි දුන්නේ මේ මේ බිස්කට්. සියලුම ලංකාවේ ග්‍රාමීය නගර පාසල් වලට යුනෙස්කෝ එක මුලින්ම බනිස් බෙදුවේ. එතකොට ඒ ඒක බලන්න කමිටුවක් පත් කරනවා පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශේ. එතකොට ඒ කමිටුවේ ඒක සමාජිකයෙක් තමයි තාත්තා. මේවා ඉන්නවා, DMO ඉන්නවා, තාත්තා ඉන්නවා, එතකොට ග්‍රාම සේවල්ලාර ඉන්නවා, එහෙම කාමේ කට්ටිය ඉන්නවනේ ඒ තන්තුරු දන්නේ. මේක දරුවන්ට දෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කළ වார்த்தාවක් දෙන්න ඕනේ. ඒ වார்த்தාව පොසිටිව් නම් තමයි ඒ බිස්කට් ලොරි බාන්නේ. මේගොල්ලෝ අර රස මේ කාලා බලන්න ඕනේ බිස්කට් මේ ලොකු පෙට්ටියෙන්නේ. කඩලා කාලා බලලා සුදුසුයි කියලා දුන්නට පස්සේ තමයි එතකොට තාත්තා නිතරම ඒ බිස්කට් ලොරි එනකොට ඒගොල්ලෝ යනවා, කමිටු රැස් වෙනවා. ඒක ළමයින්ට දෙන්න සුදුසුද? සුදුසු සත්‍යයේ තියෙන මේ කියන පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. දැන් ඒව ක්‍රමානුකූලව ඒ කාලවල වල හරි ලස්සන්ට ඒ වෙලා. දැන් ওই සමහරට ගුල්ල තියෙන ඒවා ලොරු පිටින් හරවපු වැරුව මට මතකයි. ආපහු. ඉතින් එහෙම අර ළමයින්ගේ බැලි පෝෂණ ශක්තිය. අතවසේ මේ බිස්කට් එක හරි අදාර ඉතාලියේ ඒ රටවල් වල තියෙන බිස්කට් එක වගේ හරිම පෝෂ්‍ය පදාර්ථයෙන් යුක්ත ඒවා තමයි එව්වේ. දැන් අද නම් ඉතින් සමහර වෙලාවට ඕක නිකන් යවනවනේ සමහර වෙලාවට බාල බිස්කට් කෑම දෙනවා නම් ඔය දැන් වාර්තා වෙනවනේ එක එක දේවල්. ඒ නිසා තාත්තා කොහොමත් මේ පාසල් ස්කෝල්ට අනිවාර්යයෙන්ම යා යුතුයි යනවා. එයා දැන් කොච්චර වැඩ තිබුණත් අනිවාර්යයෙන්ම යා එකට යනවා. ගුරු දෙගුරු රැස්වීම වලට ඒ වගේ දේවල්ටත් යනවා. ඔව්. මොකද ඒ කාලේ යන ගමිත් පිළිගැනීම තිබුණා. ඉතින් ඒ පරිසරයත් එක්ක නෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබුණා. පාසලේ වරදක් එහෙම කරා නම් ගුටි කෑවි ගුරුරුන්ගෙන්ද තාත්තගෙන්ද? දෙක පැත්තෙම ගුටි කෑවා. සාමාන්‍යයෙන් ගෙදරදි ගුටියක් හම්බුනාම අම්ම බේර ගන්නවද නැත්නම් අම්ම මොකද කරන්නේ? බේර ගන්නෑ. ගුටි ගන්න දීලා ඉන්නවා. ඔව්. ඒක තමයි අපි මේ විදිහට හැදුනේ. එහෙම මේ බේර ගන්නෑ කොයි අවස්ථාවකවත් බේර ගන්න ආවේ නැහැ. පාසලේ ලොකු පන්ති වලට යද්දි එතනින් පස්සේ ලොකු පන්ති වලට ගිහලා ලොකු විභාගල යන්න එපැයි. ඒ කාලේ මතකද? ඒ කාලේ ආවද තාත්තා අම්ම පාසලට? ටික ලොකු පන්ති වලට යද්දි ඊට පස්සේ අතවසම ටික ලොකු පන්ති වලට යද්දි ඊට පස්සේ මම මෙතනින් මට යන්න සිද්ධ වුණා මේ පාසල මාරුව. ඔව් ඊට පස්සේ මට රෝයල් එක හම්බ වුණා කොළඹ. මම ගියේ නෑ. ඒ කියන්නේ ශිෂ්‍යත් විභාගයේ සමත් රෝයල් එක හම්බ වුණා. නමුත් මම ඒකට ගියේ නෑ. මොකද හේතුව මම ආසයි ගමේ පරිසරයට. අද ජීවත් වෙන්නේ ඒ ගෙදරමයි. ඉතින් ඒ කියන්නේ අදත් කොළඹට එන්නේ ඒ ගෙදර. ඔව්. ඉතින් ඒ ගමේ පරිසරය අදත් ඇලුම් කරනවා. ඒක නිසා මම ගියා එතන පාදුක්ක නගරේ තියෙනවා මේ මධ්‍ය මහාවිද්‍යාලයක් සිරිපියරත මහාවිද්‍යාලය කියලා. එහෙනම් ප්‍රසිද්ධ පාසලක්. ඒ පාසලේට ගියා සාමාන්‍ය පෙළ ඉඳලා උසස් පෙළ දක්වා. ඉතින් එතෙන්දි අපි සාමාන්‍ය පෙළ එනකම් අර ගමේ පාසල. ඔව් පහේ පන්ති වෙනකම් හිටියා. හයේ පන්ති ඉඳලා මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. එතනත් ඉතින් එන්නේ නගරේ පාසලනේ, වවට ගංගොල එන්නේ එන්නේ. ඉතින් ළමයිනේ. ඉතින් ඒවත් අපිට ඇත්ත වශයෙන්ම අර ග්‍රාමීය සංස්කෘතිය නගරේ තිබුණට අපිට දකින්න ලැබුණා ඒ ළමින්ගේ හැසිරීම රටාවල් අරව මේ ඔක්කොම ගමේ ළමයි. ඔක්කොම ගමේ ළමයි. ඉතින් අනිත් එකේ දැන් ආනන්ද සමරකෝම් මහත්තයා පවා මගේ ගමට එහා පැත්තෙන් තමයි පළමුවෙන්ම මේ ජීවත් වුණේ. මේ ආනන්ද සමරකෝම් මහත්තයා පවා අද මෙහෙම ඇදලි තියෙන මගේ ගමට අල්ලපු ගමේ තමයි ජීවත් වුණේ. එහෙම ගමකින් එහෙම ගමක අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ පුතෙක් අද රටේ මහාචාර්යවරයෙක්, රටේ ප්‍රධාන ආයතනික සභාපතිවරයෙක්. දැන් මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මයා දැන් පුංචි ඉස්කෝලේ ඉඳන් ඊට පස්සේ මධ්‍ය මහාවිද්‍යාලයට සහ සිරිපීරත්නෙට යනවා. ඒ පාසල් වලට යද්දිත් අම්මා තාත්තා ආවදේ පාසල් වලට කොහොමද ඒ සම්බන්ධය? ඒකේදී අතවසෙම ඒ කාලවල වල මම කියන්නේ 80 ගණන් 80 ගණන් මුලදී ඒවේ හරි විනය තිබුණා. දැන් වාගේ නෙමෙයි, ඒ හිටපු විදුහල්පතිවරු ගුරුවරුන්ට කියනවා අනිවාර්යයෙන්ම තමුන්ගේ පාඨමාලාවල් කවර් කරන්න ඕනේ. එහෙම නැත්නම් හවසට ඒ ළමයින්ට නොමිලේ උගන්වන්න ඕනේ. ඒක කවර් කරන්න ඕනේ ඉඳලා. ඒ විදිහට තමයි අපිට මේ කලේ. හයේ පන්තියෙන් පස්සේ අපි සාමාන්‍ය පෙළට මම මුණ දුන්නා. සාමාන්‍ය පෙළ ඉතාමත් හොඳින් පාස් වුණා.
ඊට පස්සේ උසස් පෙළට ගියා. ඉතින් උසස් පෙළේදී අතවසෙම මට එතෙන්දී ළමයි 3000ක් විතරයි කාලේ ඒ පාසලේ ඉන්නවා. මම එතන ප්‍රධාන ශිෂ්‍යනායක තනතුර හම්බුණා මට. මධ්‍ය මහාවිද්‍යාල ප්‍රධාන ශිෂ්‍යනායක තනතුර හම්බිලා. හැබැයි එතෙන්දී මට මේ අදටත් මම කියනවා ඒක ගමේ හිටපු ගම එකයි මේ සිරිපීරතර මහාවිද්‍යාලනුයි දුන්න ඒ වගකීම් බාර ගැනීම ප්‍රධාන ශිෂ්‍යනායකකම කියන්නේ වගකීමක් නේ. එතෙන්දී තමයි මම පරිපාලනයේ ටික ටික ඉගෙන ගන්න. මධ්‍ය මහාවිද්‍යාලයෙන් සිරිපීරතර. සිරිපීරතරේ මොකද ඒක හිටියා අතවසෙම හොඳ රටේ ප්‍රසිද්ධ ගුරුවරු. අදටත් මේ සංගීතඥයොත් හිටියා පීසිරි විජේරත්නලා වගේයි. ඉගෙනුවේ ඒ ඉස්කෝලේ චන්ද්‍රාණි පෙරලා වගේයි. ඉතින් එහෙම මේ ලොකු සංස්කෘතියක් තිබුණා. මූ අරුග්ගඩ ගේ මල්ලි හිටියා තර්ක ශාස්ත්‍රයේ ඉගෙනුවා සතරපත්‍රේ පත්‍රෝ මේ චන්ද්‍රසෝම් පෙර. ඒ වගේ අර හොඳ ප්‍රසිද්ධ ගුරුවරු හිටියා. හැබැයි ඒගොල්ලෝ හරියට මේ අපිට බොහොම තනින් සැරකල්ලා මේ මේ අභ්‍යාසවල කෙරෙව්වා. ඒ තමයි රාජකාරියක් හැටියට නෙමෙයි වෘත්තියක් හැටියට කළේ. අද නම් ගුරුවරු ස්ට්‍රයික් කරනවා. එදා එයාට ස්ට්‍රයික් කරන්නයි පඩි ඉල්ලන්නයි හිටියේ නැහැ. ඒගොල්ලන් එකම පරමාර්ථය තිබුණේ මේ ළමයින්ගේ ඇස් පාදන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් කියන්නේ 24යි උසස් පෙළ හිටියේ පන්ති 24ම විශ්වවිද්‍යාල ගියා. ගන්න දේවල් ඉතිහාසයේ ගොඩක් දේවල් තියෙනවා. ගුරු භූමිකාවේ ඒ ඒ කාලේ හරි සුන්දරයි. හරිම සුන්දරයි. ඒ වගේම පුදුම විදිහට තද පාලනයක් තිබුණා. gedara පාලනේ වගේම ඒ කාලවල ඒ පාසල් වල ගුරුවරු තදින් බලනවා අපි කියන්නේ. කුටියක් ඇවත් මානව හිමිකම් එහෙම ගියා. නෑ 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 නෑ. කුටි කාලා තිනවා අපි අනන්ත. මට මතකයි මම ඉගෙන ගත්ත පාසලේ විදුහල්පතිවරයා අපි ඇරියාම ටවුම් වලට යනකොට ටවුමේ පොඩි කඩාසෙ හැංගිලා බලාගෙන ඉන්නවා. මේ ළමයි සිගරට් බොනවද? දුරාචාර විදියට හැසිරෙනවද? හොරෙන් හැංගිලා බලාගෙන ඉඳලා දඬුවම් කරනවා. ඉතින් එහෙම තද අර පොලිසිය අරසකන්තලගේ තද පාලනයක් ඒ ගුරුවරුන්ගේ තිබුණා. විදුහල්පතිවරයාගේ විතරක් නෙමෙයි අනික කයාගේත් තිබුණා. ඉතින් ඒව තමයි මේ අපේ ජීවිතවලට බල තමුන් උපන් රටට මොකක් හරි වැඩක් කරපන් කියන එක තමයි ඒවෙන් කිව්වේ. අනිවාර්යෙන්. දැන් අද අපි මේ අම්මා තාත්තා පිළිබඳව කතා කරද්දී අපි මේ ගුරුවරුන්ගේ කතාවට ගියේ. ඒ කාලේ ගුරුවරු මහා කැපකිරීම කරා. මම මේ අද නෑ කියලා කියනො නෙමෙයි. ඒ කාලේ ගුරුවරයෙක් දරුවෙක්ට ගැහුවෙත් බොහොම ආදරෙයි. ඇත්තටම ගුරුවරයෙක්ගෙන් ගුටි කෑවොත් ගෙදර ගිහිල්ලා අම්මා තාත්තාගෙනුත් ගුටි කන්න වෙනවා. අද ගුරුවරයෙක්ගෙන් ගුටි කෑවොත් අම්මා තාත්තා එනවා ගුරුවරයාට ප්‍රශ්න කරන්න. මානව හිමිකම් යන්නේ. එදා වෙන්නේ නෑ. එදා හිමේව නෑ. එහෙම කවදාවත් ඔබතුමාගේ අම්මයි තාත්තයි ගුටියක් කෑවා කියලා ගිහිල්ලා ප්‍රශ්න කරේ නෑ. නෑ නෑ. හොඳයි. අපි එතනින් පස්සේ දැන් උසස් පෙළ කරනවා. උසස් පෙළ කාලෙදි දැන් අමතර දේවල් කරාද ඔබතුමා තව? ඉගෙන ගන්නවට අමතරව බාහිර ක්‍රියාකාරකම් පාසලේ? ඔව්, ඉතින් අත වශයෙන් මේ කාලේ නාට්‍යවල රඟපෑවා. ඊට ඔව් ගීත මට හොඳට ගීත කියන්න පුළුවන්. ඒ ගීත ගායනා කළා. එතකොට ක්‍රීඩා මම හරි කැමතියි. අද වුණත් මේ එල්ලේ ගහන්න මට හරි හැකියාවක් තියෙනවා එල්ලේ ගහන්න. එතකොට ඒ වගේ දේවල්. එතකොට ක්‍රිකට් එහෙම ලොකුට ජනප්‍රියලා තිබුණේ. ඒ වගේ කටයුතු වල අපි කළා. ඒ වගේම දැන් මට මතකයි ඒ වෙලාවේ මං ගුටි කාපු දවසක් තියෙනවා. අම්මගෙන් 755 ගිහින් පාන. අම්මගෙන් ගුටි කෑවා. ඔව්, අම්මගෙන් ගුටි කෑවා. ඒක දෙන්නම දෙනවා ගුටි. ඔව් ඔව්. ඒ සිද්ධිය මම කියන්නම්. අපි මේ ඉස්කෝලේ ඇරුණාම ආසයි, මම ආසයි වනමෝහිනී බලන්න. ඒ චිත්‍රපටය ඇවිල්ලා තිබුණා නගරේ සිනමා ශාලාවට. ආස කරන මම චිත්‍රපටිය හොරෙන් ගිහින් පාසලෙන් 755යි. එතකොට ගැලරිය. ගැලරිය වනමෝහිනී බල. ඌක ආරංචි වෙලා එදක් ගැහුවා හොඳටම. අම්මා. ඔව්. ඉතින් අම්මගෙන් විතර ගුටි කෑවේ, තාත්තා වෙන ගුටි කෑවා. තාත්තට කිව්වේ නෑ. ඒක තාත්තට ගුණ නම් තාම ගුටි කෑවා. තාත් ගුටි කන්න. ඉතින් ඒක තමයි අම්මෙන් ගුටි කාපු මතකයේම හිටින දවස. ඔව්. තද පාලනයක් තිබුණා. ඒගොල්ලෝ අපි ගැන බැලුවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. දැන් ඉන්න අපි පාසල් ගිහින් ආවට පස්සේ ඊට පස්සේ අපි මොනවද කරන්න කියන එක පාඩම් කළාද? ඒවා ලොකු ඒගොල්ලෝ කාලසටහනක් තිබුණේ. කාලසටහනට අනුව තමයි අපි වැඩ කරන්න ඕනේ. අපිට සෙල්ලම් කරන්න කීඩා කරන්නත් දෙනවා. එහෙම මේ තද මේ කියන්නේ එහෙම ලොකු මේකක් නෙමෙයි. ඉතින් ඒවත් කරන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම අපි වෙලට බහින්න ඕනේ. මේ අපි කුඹුරු තියෙනවා. මේ ස්කෝර් ඇල්ලාවට පස්සේ ඊට පස්සේ අවසර පාඩම් කරන්න ඕනේ. කුඹුරු වලටත් බැස්සුවා. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනික වැඩ කරන්නත් ඕනේ, ජීවතුන් කරන්නත් ඕනේ, වත්පිටියේ වැඩ කරන්නත් ඕනේ. ඒවත් ඉගෙනනවා. ඒ ඔක්කොම කරද්දී හේතු නැද්ද මේ ඔක්කොම කොහොමද කරගන්නේ කියලා? දැන් සමහර වෙලාවට වර්තමාන දරුවෝ කියන්නේ ඔච්චර දේවල් අපිට කරන්න අමාරු ඉගෙන ගන්න බැහැ දේවල්. නෑ නෑ, ඒව කරනකොට අත වශයෙන්ම ශාරීරික වශයෙන් උත් ලොකු අර මතකයට මේකක් එනවා. මොකද අපි ඉස්කෝලේ ඉඳලා ආවට පස්සේ ටිකක් විවේක අරගෙන ඉවරලා වෙනත් දෙයක යොමු කරලා ආපහු අර දෙයට යනකොට ඒක ඉතාමත්ම හොඳට තදින් කාවා දෙනවා. මොකද ඒ ගම්මේ ළමයි ඒ කාලවල හැම එකක්ම ගෙදර වැඩත් ඔක්කොම කරනවා. එතකොට ඒ කරගෙන තමයි අද ඔය යාපනෙත් ඒ தත්ති තියෙනවා. එහෙම කරගෙන තමයි මේ අධ්‍යාපනය කරේ. ඊළඟට අපි හරි ආසයි හැතැම්ම දෙකක් පයින් යනවා ඉස්කෝලේට.
එකනේ සාමාන්‍ය පෙළ පන්තියේදී. ඔව් සාමාන්‍ය පෙළවල 72ක් ළමයි පයින් යනවා නගරෙට. බස් තිබ්බේ නැද්ද නැත්නම් ඒ කාලේ මෙච්චර මෙච්චර තිබුණත් පයින් යනවා ආසාවට. අර ඇලවල් වල වැටි වැටි වෙල් වල දුව දුවා. ඉතින් එහෙම යන්නේ මේ එහෙම යන්න ඒ වටත් හැබැයි ඉඩ දීලා තිබුණා. හැබැයි වැරදි වැඩක් කළොත් තමයි අම්මලා තාත්තලා ගැහුවේ. වැරදි වැඩක් කළොත් අක්ගල ආරංචි වෙනවා. ආරංචි වෙනවා. මොකද ඔක්කොම සම්බන්ධයිනේ. ඉතින් ඒක තමයි වැඩේ. අනිතක ආගමට අම්මලා තාත්තලා හරියට ඒක මෙහෙවනෝ. අපි දැනුත් එහෙමයි මම. උදේ හවස තමුගේ ආගම අදහන්න ඕනේ. ඒක තද නීතියක්. ඔව්. අනිවාර්යෙන් මේක දැනුත්ේ පුරුද්ද තියෙනවා. දැනුත්ේ පුරුද්ද තියෙනවා. අද උදේ තරට එනකොට ඒ විදිහ කටයුතු කරලා තමයි එන්නේ. ගෙදරදී වැඩියෙන්ම අම්මයි තාත්තයි ආදරය කළේ පොඩි පුතාටද එහෙම නැත්නම් පවුලේ වෙන කෙනෙක්ටද? අම්මගේ ලොකු අයියටයි මටයි තමයි වැඩිම ආදරය කළේ. ලොකු අයියටයි මටයි ඔබතුමාටයි. ඇයි ඒ? ඒක හේතුව කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි එයත් බොහොම මේ නිවුණු චරිතයක්. මගේ සමහරවිට දරබ්බර චරිතත් හිටියා අපේ පවුලේ. එහෙම වෙන්නේ නැති කියලා මං හිතනවා. දැන් අනිතය ඒ නිසා දැන් නෑ එහෙම වෙනසක් වුණේ නෑ. අනිතට සැලකුවා. නමුත් මට හිතෙනවා එහෙම එකක් වුණා කියලා. ඒ කියන්නේ පොඩි අනිතය පොඩක් දඩබ්බරයි ඒ නිසා දඩබ්බර නෑ. ඒ කියන්නේ පුංචි කාලේ ගුටියක් කෑවට. ඔව් ඔව් ඒකත් ඉතින් එහෙම මේ එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අරකනම් මටත් වැඩිය තැම්පත් මගේ ලොකු අයියා. එයා දැන් නැහැ. එයා ජයවර්ධන පුරවිද්‍යාලේ උපාධිය ගත්තේ. ඉතින් ටිකක් එයා මේ මටත් වැඩිය කීකරු යම්මට තාත්තට. මං ටිකක් මේ කීකරු අඩුයි. එහෙම කීකරු අඩු වෙච්ච වෙලාවක් මතකේ තියෙනවද? අර එකක් චිත්‍රපටිය බලන්න ගිය එක. ඔව් මේ දවසක් අපේ ගෙට ටිකක් හැතැම්ම දෙක තුනක් එහෙන් එහා ගමේ තියෙනවා මේ ලොකු කණ්ඩක්. ඒක විශාල කණ්ඩක්. හරි ලස්සනයි. ඉතින් ඔය යන්න ඕනේ කියලා ඉස්සෙල්ලා දවසේ කිව්වාම කිව්වා යන්න එපා කියලා. ඊට පස්සේ මම යාළුවත් එක්ක හොරෙන් පැනලා ගිහින් හවස කන්දෙන් ආපහු එන්න පාර හොයාගන්න බැරුව රෑ 8යි පොලිසියත් ගෙනල්ලා මාව හොයාගෙන එනකොට. එදා ගුටි කෑවා. එදා ගුටි කෑවා. තාත්තගෙන්ද දෙන්නගෙම දෙන්නගෙම ගුටි කෑවා. සමහරකේ වල තියෙන්නේ තාත්තා ගුටි අදිනන අම්මා බේර ගන්න. මේක එහෙම නෑ. දෙන්නම ගුටි දීලා තියෙන. දෙන්නම සැරයි ඒ අතේ. ඒ වෙනට ඒ සැර බව අද හොඳ පුතෙක් නිර්මාණය කළා තියෙනවා. පුතෙක් විතරක් නෙවෙයි හොඳ දුවල පුතාල ටිකක් රටට නිර්මාණය කළා තියෙනවා ඒ අම්මයි තාත්තයි. ගීත දෙකක් තෝරගත්තනේ. කොයි ගීතයද මුලින්ම අහන්නේ අද? අම්මා වෙනින් කිව්ව ගීතය අපි අහමු. හරි. ඒ ගීතය තෝරගන්න හේතුවක් තිබ්බද? අද වශයෙන් මේ ගීතය නිහාල් නෙල්සන් මහත්තයා මේ ගායනා කරන එකේ තියෙන ලොකු හැඟීම් බර ගතියක්. අම්මා කෙනෙක් නැති වුණාම කොහොමද දැනෙන දුක කියන එක ඒ ගීතෙන් හුඟක් මේ ගම්මේ වෙනවා, අර්ථකථනය වෙනවා. ඒ ගීතය හිමින් සැරේ සවන් දුන්නාම හිත එකඟ කරගෙන ඒ ගීතේ අමුතු යමක් දෙමාපියෝ දුරස් වුණාම තමුගේ ජීවිතෙන් මොකක්ද ඇති වෙන්නේ කියන දේ හදවතට ඒ ගීතෙන් නොකිය කිය වෙනවා. එහෙනම් අපි ගීතේ රස විඳිමු. සුවඳ තවරාලු හද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිත් පෙරලෙසමා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ ලේ කිරි කරලා මට පොලා පහදු වැඩු අම්මේ චිකාලෙ දනගාගෙන යන්න විට නැගිටින්නට අතදුන් අම්මේ හොඳින් නරකදේ වෙන් කරලා ඔව දන්දුන් අම්මේ මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ දුවලා ඇවිත් පෙරලෙසමා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ පඩගින්නි වීලා හැඩු විටදී මට බත් හැව් අම්මේ පාසැල් යවලා උගන්නලා මට මාලුකුමින්නි සෙක්කු කල අම්මේ ආදරයෙන් මට අඩගහලා පුතා කියු අම්මේ ඔබ මතු බුදුයි දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ. නිවා දැනුම් පවස පුවත් දැකින විගස පුරා සවන් රසින පියා හඹන දසත සුදේශීය සේවයයි අහසට වඩා උසයි තාත්තා පොළොවට වඩා බරයි අම්මා අහස පොළොව යාකරන ආදරේ උල්පතයි ඔබ දෙදෙනා ආදරය අම්මගේ තාත්තගේ ආදරය ඒ ආදරේ මහමිරක් වගේ වෙලාවකට මහමුහුද වගේ ඉමක් කොනක් පේන්නේ නෑ වෙලාවකට මේ අහස වගේ ඉමක් කොනක් පේන්නේ නෑ එහෙම ආදරයක් අම්ම තාත්තගෙන් අපිට ලැබුණේ එහෙම ආදරයක් අම්මයි තාත්තයි අපිට දුන්නේ එනිසා තමයි අද මේ රටට බිහි වෙලා ඉන්න පුරවැසියෝ වෙන ඔබත් බිහි වෙලා ඉන්නේ එහෙම නැත්නම් සමහර වෙලාවට අපේ ජීවිත කතාව මාචාරිතමිනි මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. අල්පයක් අම්මල තාත්තල ඉන්නව එහෙම හොයලා බලන්න තුව දරුවන් අතහැරලා දාලා ඉන්නයි. එහෙම දෙමව්පියන්ගේ දරුවෝ අද ඉන්න තැන් බැලුවම අම්මයි තාත්තයි කරපු කැපකිරීම් වල ප්‍රතිඵල පෙන්වෙනවා. ඔබතුමන්ලා වගේ මහාචාර්යවරු මේ රටේ උගතුන් බුද්ධිමතුන් වියතුන් සමහර ලාවට ඒ සියල්ල අභිබවා ගිය රටට විනයක් ඇතිව බිහිවෙන රටේ විනයක් ඇතිව ජීවත් වෙන පුරවැසියන් නිර්මාණය කරන්නේ පෙන්වන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ තිබෙන ගුණ සමුදාය. දැන් මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මයා ද අපේ කියවීමට අම්ම තාත්ත පිළිබඳ කියවීමට සම්බන්ධ වෙන්නේ. පාසලේ උසස් පෙළ පන්තිය වෙනකන් අපි හිමින් කතාවට ආවා. මතකද උසස් පෙළ ප්‍රතිඵල ආපු දවස? ඔව් අත් වශයෙන්ම මේ උසස් පෙළ ඒ කාලේ විෂයන් හතරයි තිබුණේ. උසස් පෙළ ප්‍රතිඵල ආපු දවස කියන්නේ එතකොට ඒ තැපැල් මහත්තයා මේ ගෙනත් දුන්නා තැපැලෙන් ගෙදට. තැපැලෙන් ගෙදට එන්නේ මේ ඒකේ නෑ ඒ විශ්වවිද්‍යාල තේරිච්ච එක උසස් පෙළ විශ්වවිද්‍යාල මේ පාසලට එන්නේ. එතකොට ආපු දවසට ගියාම මම ඒ සාමාර්ථ හතරක් ඇතුව සමත් වෙලා තිබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වෙලාවේ ඉතින් මට ලොකු සතුටක් දැනුණා. ඉතින් අම්මලා තාත්තලා සහ අනික් අය කරපු කැපකිරීම නිසා මේකේ අතවසෙම මුලින්ම දුවල ගිහින් කිව්වේ කාටද? මුලින්ම අම්මට කිව්වේ. ඉස්සෙල්ලාම හම්බුනේ අම්මා. ඊට පස්සේ මොකද කිව්වේ? මතකද? ඔව් අම්මා ඉතාමත් හරි සතුටු වුණා. එහෙනම් ඉතින් දැන් ඒ කටයුතු වලටත් ලැහැත් වෙන්න ඕනේ කියන එක තමයි කිව්වේ. එතකොට තාත්තා එතකොට හිටියේ නැහැ. ඊට පස්සේ හවස ආවේ. ඊට පස්සේ එයාත් කිව්වා එයාත් බොහොම සතුටු වුණා. ඒ දෙන්නම කිව්වා අපි ගත්ත උත්සාහය. මොකද ඒ වෙනකොට කීප දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගිහින් හිටියා. එතකොට කිව්වා මේ ගත්ත ප්‍රතිඵලෙත් අවසාන ප්‍රතිඵලෙත් ඉතාමත්ම සාර්ථක වුණා කියලා ගත්ත උත්සාහයන් වල. එතෙන්දී අපි කිව්වා අපි මෙච්චර කල් සැර කළෙත් ඔක්කොම කළේ දැන් ඉතින් මේ තත්ත්වයට දැන් ඉතින් ඕගොල්ලන් නිදහස තියෙන ඕන දෙයක් කරගන්න කියලා. ඒ නිදහසත් එක්ක විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ නිදහසත් එක්ක තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. මොන විශ්වවිද්‍යාලයෙන්ද? මම ඉල්ලුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ.
ඒකම ලැබුණා. ඒකම ලැබුණා. මොකද ගේට ළඟයිනේ පාදුක ඉඳලා විජේරාමිට. ඉතින් මම අත වශයෙන්ම හොස්ටල් ගත කළෙත් නැහැ. ගෙදර දා යන්නේ. ගෙදර ඉඳලා තමයි ඒකත් අර ඉස්කෝලේ කාලේ වගේ තමයි තවද ළමයි කීප දෙනෙක් ගම්පලාත් වල තේරලා හිටියා. අපිත් මේ උදේට ඉතින් බස් එකේ යනවා. අර විදිහම තමයි. ඒනම් හවසට පාසල් යනවා වගේ. පාසල් යනවා වගේ තමයි විශ්වවිද්‍යාල පොද හොස්ටල් වල හිටියේ නැහැ. ඉතින් ඒකත් ඒ විදිහ අත්දැකීමක් තමයි අර විශ්වවිද්‍යාලේ තියෙන අර හොස්ටල් වල ඉඳලා හොස්ටල් රැක්කාලා ඒ සංස්කෘතිය ලැබුණේ අපිට උදේනවා හවස යනවා අර විදිහ දේශන වලට ඉඳලා. ඉතින් අන්න එහෙම එකක් තමයි තිබුණේ. දැන් අර තාත්තා කියන්නේ දැන් ඔන්න නිදහස තියෙනවා කියලා. ඒ නිදහස කොහොමද විශ්වවිද්‍යාලේ පාවිච්චි කරේ? විශ්වවිද්‍යාල ඇතුලේ ඕන විදිහකට ඉන්න පුළුවන්. කොහොමද පාවිච්චි කරේ? විශ්වවිද්‍යාල කියන්නේ අත වශයෙන් මේකෙදී නැති දෙයක් නෑ. ඉතින් හැම දෙයක්ම තියෙන ආදරයද මේ එතකොට එතන ගියාම රාත්‍රී කටයුතුද. හැබැයි මට විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා ඔය අපි උසස් පෙළේ ලිපි කියවනේ මම ශ්‍රේෂ්ඨ මහාචාර්යවරුන්ගේ ලිපි අපි කියවුවා ඒ විශ්වවිද්‍යාලවල ඉන්නේ. ඉතින් අපිට ආසයි දුන ඒ විශ්වවිද්‍යාලට ගියාට පස්සේ මහාචාර්ය මෙන්දිස් රෝණදීර මහාචාර්ය චන්දිමේ විජේබණ්ඩාර ඔය ඉන්නවනේ ලොකු වියත්තු මහාචාර්ය ඒ වී සුරවීර මේ වගේ ලිපි කියවුවාම ඒ විශ්වවිද්‍යාලට ගිහින් ඒක බලන්න ඕනේ කියලා. ඉතින් අන්න එහෙම. ඊට පස්සේ මට යනකොටම හිතුණා ඒව දැක්කයි චරිත දැක්කම මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ කියලා. ආ යනකොටම හිතුණා මහාචාර්යවරයෙක්. ඔව් මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ. ඒක කියන්නේ උසස් පෙළ ප්‍රතිපලත් එක්ක වෙච්ච දෙයක්ද නැත්නම් ඊට කලින් ඉඳන්ම? මොකද කලින් ඉඳන්ම අරව කියවනකොට අර දිනපතා ඒ කාලවල අදවාගේ නෙමෙයි අද ඒ කාලේ ඉන්න මහාචාර්යවරු හරියට ලියනවා පුවත්පත් වලට. මේ ආදනන් ඉතින් කියෙන් කීතරද ලියන්නේ. ඉතින් ඒක ඒවා ශාස්ත්‍රීය ලිපි. ඉතින් ඒවා කියවුවාම තමයි ඉතින් අපිටත් ඒක ප්‍රයෝජන වෙනවනේ. මේ චරිත දකින්න නැත්නම් කියන දැක්කට පස්සේ මටත් මෙහෙම කෙනෙක් වෙන්න නැත්නම් කොච්චර හොඳද කියලා. ඊට පස්සේ හැබැයි අන්න ඒ ඉලක්කය තමයි හමාගෙන යන්න සිද්ධ වුණේ. එතෙන්දී බොහෝ දේවල් අහිමි වුණා. මොනවාද අහිමි වුණේ? විශ්වවිද්‍යාලේ තියෙන ආදරය වගේ. එහෙමකද අහිමි වුණේ? ඒ කියන්නේ එතකොට අම්මයි තාත්තයි බලපෑම් කරාද විශ්වවිද්‍යාලට ගියාට නිදහස දුන්නට මේවා කරන්න එපා කියලා? එහෙමත් කිව්වා. ඒ වුණාට දැන් අර සිතුවිල්ල ඊට වැඩිය බලවත් වුණා මහාචාර්යවරයෙක් වෙන. ඔව් ඒක නිසා මම විශ්වවිද්‍යාලෙන් පිට වෙනකම්ම වගකීමෙන් කියන්නේ මේ කිසිම ආදරයක් ලැබුව කෙනෙක් නෙමෙයි. එහෙම අපිට තිබුණේ මහාචාර්යවරයෙක් වෙන්න ඕන කියලා. වෙන කවුරු හරි ආදරය කරාද දන්නේ නැහැ ඔබතුමා දන්නේ නැති වුණාට. එහෙම සිතුවිල්ලකුත් තිබුණා. ඒකත් අර ලස්සන කතාවක්. ඒ කතාව කියන්නකෝ. මම ඉන්නකොට ලස්සන ගෑල්ලමෙක් හිටියා. දකුණු පළාතේ යාගේ තාත්තා මන්ත්‍රීවරයෙක්. ව්‍යාජවදර මහත්තයාගේ ආණ්ඩුවේ. ඒක අපි එතකොට පොඩි දේශපාලනය කළා. එතකොට විශ්වවිද්‍යාලය ඇතුළේ. ඔව් ආණ්ඩු පක්ෂේ හිටියේ. ඉතින් ඒ ළමයා මමත් ඒ සංගමයේ හිටියා. ඒ ළමයාත් ඒකේ ලේකම්. ළමයාත් බොහොම ලස්සනයි. විෂයත් මට මතක නැහැ කරපු ඒවා. එයා මේ එයා ඇහුව මගෙන් යාළු වෙන්න කැමතිද කියලා. ඉතින් හාන් කියන්නේ බෑ. ඉතින් දැන් අද ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ඊට තාත්තා මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. බොහොම දේපොළ තියෙන මම පළාත කියන්නේ. එතකොට මේ ඇයි ඉතින් හිතුනේ නැත්තේ? නෑ ඒකට වැඩි අර මට මහාචාර්ය සාලිය කුමාරයා රජකම දාලා ගිය එකේ අනික තමයි එතන උනේ. අශෝකමාලාට පෙම්බැද ඒකේ අනිත් පැත්තන උනේ. මට හිතුනේ ආදරේ පැත්තකට දාලා මහාචාර්යවරයෙක් එන්න ඕනේ කියලා. ආයෙනම් ඉතින් මම මහාචාර්යවරයෙක් වෙලා බලන්නකො. ආයික කිව්වද? ඔව් මං කිව්වා මට සන්තෝෂයි කරපු යෝජනාවට මේ එහෙනම් ඉතින් මට වැඩිය හොඳයිනේ මේ ඒකනේ ආදරයට වැඩිය හොඳයිනේ මහාචාර්ය. ඔව් මං කොච්චර හොඳද ඒක කියලා. පස්සේ ආදරේ හොයාගන්න බැරිය කියලා. ඊට පස්සේ අත වශයෙන්ම මේ එන කමන්නේ මං කිව්වා යෝජනාවට බොහොම ස්තුතියි. ඊට පස්සේ මහාචාර්යවරයෙක් වුණාට පස්සේ ඔයා කසාද නොවැඳ හිටියොත් බලමු යෝජනාව ගැන කියලා. ඉතින් මහාචාර්යවරයෙක් විවාහකයි. ඉතින් ඒක තමයි එතන සිද්ධිය වුණේ. හැබැයි ආයේ ගමට සුබ පැතුවා. බොහොම හොඳයි. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඊ මෙතන මාව වැළඳ ගන්නවට වැඩිය මහාචාර්යවරයෙක් කියලා රටට සේවයක් කරන එක ඉතාමත් හොඳයි. හැබැයි යාළු විදියට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න. ඒත් වශයෙන් ඒක හිතත්තේ යාළු විදියට විශ්වවිද්‍යාලේ ඇතුළේ ඒ කාලයක් ඉන්නකොට මේ අම්මයි තාත්තයි ආපු අවස්ථාව තියෙනවද විශ්වවිද්‍යාලේ? දෙපාරක් විතර ඇවිල්ලා. එහෙම හොයල බැලුවේ නෑ. ඔකට මොකද කරන්නේ? මොකද ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා අපි මනා හික්මීමක් නැතුව වැඩ කරන්න බව. අපි අතින් එහෙම වරදවත් අතර ඇක්කුවද මගේ ඉලක්කය මහාචාර්යවරයෙක්. මහාචාර්යවරයෙක් කෙනෙක්ද? එතකොට මට මතකයි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මේ ජාතික ගුවන් ඉදිරියේ පළවෙනි සිංහල අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරපු එම්ජේ පෙර මහත්තයා මට ගොඩක් උරුමකම් දුන්නා අපේ ගමේ. එම්ජේ පෙර මම ඒක ඉතාමත් අද මේ ගුවන් ඉදිරියේ මැදිරි ඉඳලා සිහිපත් කරනවා. එතුමා හුඟක් මට පරිපාලනය කියා දුන්නා. කාලයක් මම එතුමායි ගෙදර හිටියා මේ ඩික්මන් රෝඩ් එකේ අර අසුගණන් වල කලබල දවස් වල. එතෙන්දී හුඟක් ඔය මේ රූපවාහිනී සංස්ථාව එතකොට සභාපතිවරයා.
එයා ප්‍රශ්න මාත් එක්ක හවසටම කතා කරනවා. ඉතින් ඌෙන් මම ගොඩක් දේවල් ගත්තා. ගුවන් ඉදිරි ඉන්න ඔබතුමා මම එතකොට ශිෂ්‍යයා. ආ විශ්වවිද්‍යාලේ. විශ්වවිද්‍යාලේ ශිෂ්‍යයා. එතකොට කලබල කාලයක්. එතකොට අපේ සහෝදරියක් ජාතික රූපවාහිනියේ සේවය කරනවා. එතකොට එතන ටිකක් අපිට කරදර ආවා. ඒ කාලේ දන්නවනේ. ඉතින් ඒකත් මම එම්ජේ පෙර මහත්තයා ගෙදර තමයි හිටියේ. එතකොට ඒ වෙලාවේ මේ ගුවන් විදුලි ඒ කාලේ යා පටන් ගත්ත හැටි, ඒ කාලේ වැඩ කරපු හැටි, ඒ කාලේ චරිත, ඒ කාලේ හිටපු ඇමතිවරයා දලිසේනනාග මහත්තයා ගැන, ඔය නැගිනහිරපත් ඇමතිවරයෙක් ඉඳලා තියෙනවා මට මතක නැහැ, මුස්ලිම් ඇමතිවරේ ප්‍රවෘත්ති ඇමති හැටියට. ඉතින් ඌව ගැන මට කියනවා මෙන්න මෙහෙමයි අපි මේවා විසඳුවේ, මෙන්න මෙහෙමයි මේවා කළේ. ඊට පස්සේ මේවා මේ දැන් ඉතින් අර දේශීය ගීත ගයන්න ඕනේ, දේශීය ගීතවලට තැනක් දෙන්න ඕනේ කියලා ඒ ප්‍රෝග්‍රෑම්ස් හදපු හැටි. ඉතින් ඔහොම කරනකොට පරිපාලන තීන්දුව ගත. එයාත් එක්ක ඇවිල්ලා එක එක ලොකු ලොකු අය කතා කරනකොට මාත් පොඩ අහගෙන ඉන්නවා. මටත් ඉන්න කියනවා. එහෙ නැවතුවේ තාත්තයි අම්මයි එකන් ගිහින් නැවතුවද නැත්නම් ඔබතුමාම ගිහින් නැවතුවද? එම්ජේ පෙර මහත්තයා බොහොම හිතවත් නෑ දැකම්කුත් තියෙනවා අපේ පවුලත් එක්ක. මොකද තාත්තා තමයි එයාට වෙදකම් කරේ කාලේ. ඉතින් ඒ කාලේ තමයි කිව්වේ ඔය ළමයා මෙහාට එවන්න මේ වෙලාව එච්චර හොඳ නැහැ. ඔහේ ඉන්න එක මොකද මේ කලබල සමයක් ගම නිසා මෙහෙවන්නේ. ඒතර විශ්වවිද්‍යාලෙත් නිවන ඉතින් පස්සේ එයා එතුමා ගුරා ගුරුවරු කන්දුනා. ඉතින් ඒ ගෙදෙට්ට එන කාලේ ඩී දයාරත්න ඌවගේ පරිපාලන ක්ෂේත්‍රේ බොහොම වියත් වෙනවා. එතකොට ඒ ඔය කතා මහාචාර්යවරු වෙනවා. මට මතකයි කවුද මහාචාර්යවරු? තිරිසියා ගුණවර්ධනගේ මහත්තයා ඒජේ ප්‍රොෆෙසර් ඒජේ ගුණවර්ධන මේ කාලේ එනවා මේ ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඌව ආභාස අපිට ගොඩාක් ඒ වගේ ඒවා ලැබුණා. ගමෙන් එහෙම ලැබුණා, මෙහෙම මෙහෙම ලැබුණා. විශ්වවිද්‍යාලේ කොහොමද ඒ කාලේ අවසන් වෙන්නේ? විශ්වවිද්‍යාලේ ඇත්ත වශයෙන්ම මට උණ කරලා තිබුණා මහාචාර්යවරයෙක් එන්න. ඉතින් ඒ කාලේ මම විශ්වවිද්‍යාලේ පිට වෙනකොට මට ප්‍රථම පන්ති සාමාත්‍යයක්, මම ඉතිහාසයේ විශේෂවේදී පාඨමාලාවක් කළේ, ප්‍රථම පන්ති සාමාත්‍යයක් ලැබුණා. ඉතින් ඒ ප්‍රථම පන්ති සාමාත්‍යයේදී මාව කතිකාචාර්යවරයෙක් හැටියට බඳවාගත්තා. ඒ මහාචාර්යවරයෙක් එන්න මූලික අවස්ථාවනේ. බඳවාගෙන මට හැබැයි වැඩි කාලයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ සේවය කරන්න බැරුණා. ඊට පස්සේ රජරට විශ්වවිද්‍යාලේ පටන් ගන්නකොට මම එහි ගියා. හේතුපු කෙනෙක් තමයි අධ්‍යක්ෂක වුණේ මුලින්ම. ඉතින් අපි එහෙ ගිහින් රජරට විශ්වවිද්‍යාලය ස්ථාපිත කළා. ඒකේ පීඨාධිපතිත්වයට වැඩ බලන උපකුලපතිත්වයට තමයි ආයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවේ. අවුරුදු 14ක් අනුරාධපුරේ ජීවත් වුණා රජරට. රජරට. ඒතර ඒ කියන්නේ පාදුක කතරල එහෙට ගියා. ඔව් එහෙට මම සති අන්ත එනවා. දැන් ඔය මේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වෙනකොට අම්මයි තාත්තයි තාත්තා නේ 80 ගණන් වල විශ්වවිද්‍යාලය යනකොටත් ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ ඒ අනව දකින්න බැරි වුණා යාට. සමහර ඊට පස්සේ හදිසි රූපවාදයකින් නැති වුණා. ඊට පස්සේ අම්මා තමයි ඒ ඔක්කොම ඒවා දැක්කේ. අම්මා සතුටු වුණා. ඔව් මම අම්මට හොඳට සැලකුවා. මොකද බගිලඟම තමයි අම්මා හිටියේ. ඒක මම ඉතාමත් කරනවා. ඒකේ ප්‍රතිඵල මට අද ලැබිලා තියෙනවා. ඒ බුද්ධ දේශනාව හරියට හරි දෙමව්පියෝ තමුන්ට පුළුවන් ආකාරයෙන් දෙමව්පියන්ට සලකනවා නම් ඒක මහා සංඝයා වහන්සේලාට දුන්න දානයකටත් ඒක මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල මේ බලා ඉන්නේදී ලැබෙනවා. ඒකේ අනිත් පැත්තත් ආනන්තරි පාප කර්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා මම මේ බලා ඉන්න දරුවන්ට කියන්නේ, මේ අහන දරුවන්ට කියන්නේ දෙමව්පියන්ට තමුන්ට පුළුවන් අන්දමින් රසමසවලු දෙන්න එක එක්කෙනාගේ එක එක ආර්ථික හැකියාව වෙනවා. ඒක කරන්න විය යුතුයි. හොඳයි. අද අපි අම්මා තාත්තා පිළිබඳ කියවීම. අම්මා තාත්තා කියන අපේ ජීවිත මෙතනට අරගෙන ආපු ශක්තිමත් අතිවාරම. ඒ අතිවාරම හරියට වැටුනේ නැත්නම් ගියක් කඩාගෙන වැටෙනවා වගේ අපිව කඩාගෙන වැටෙන්න තිබ්බා. ඒ නිසා තමයි මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මයා කියන්නේ, ඒ අම්මයි තාත්තයි එන හිටියනම් අද මම මෙතන නැහැ. ඒ අම්මයි තාත්තයි තමන්ගේ පුතා ඉස්සරහට යනවා බලාගෙන ගොඩක් සතුටු වුණා. අපි උල්පතෙන් කතා කරන්නේ ඒ ආදරණීය අම්මා තාත්තගේ ආදරය පිළිබඳව. මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මගේ අම්මගේ තාත්තගේ ආදරය විතරක් නෙවෙයි, අහගෙන ඉන්න ඔබෙත් අම්මා තාත්තගේ ආදරයේ ඒ හා සමානයි, ඒ කරපු කැපකිරීමේ හා සමානයි. අපේ කලින් තෝරගත්ත ගීතය නිහල් නෙල්සන් මහත්මගේ. තවත් ගීතයක් ඔබතුමන් තෝරගත්තා. ඒ ගීතය අපි අහමු. හොඳයි. මොකක්ද ඒ ගීතය? ඒකේ ඇත්තවසෙම මේ තාත්තා ගැන කියවෙන්නේ කිතවන්ත පැරණි ගීතයක්. එතකොට තාත්තා කෙනෙක් දැන් අම්මා ගැන ගීත වැඩි දීලා තියෙන්නේ. නමුත් මේ ගීතෙන් හරියටම ලොකු අර්ථකථනයක් දෙනවා. තාත්තා කෙනෙක් කොහොමද දරුවන්ට පොඩි කාලේ ඉඳනම තාත්තගේ ජීවිතේ කැප වෙන්නේ කොහොමද කියලා. මම හිතන්නේ තාත්තා ගැන ලියූ මේ වර්තමාන සහ ඒ ගීත දිහා බැලුවහම මේ ගීතය ලියලා තියෙන්නේ මේ තාත්තා කෙනෙක්ගේ මේ වචනේ පරිසමාත් අර්ථයෙන්ම තාත්තා කෙනෙක් හදවතින් කොහොමද දරුවන්ට කරන ආදරය. අර අම්මා කලින් ගීතේ වාගේම දරුවන් වෙනුවෙන් කොහොමද තාත්තාගේ කැපකිරීම කරන්නේ කියන එක මේ ගීතෙන් දීවිලා තියෙනවා. මේක ඉතාමත්ම පැරණි ගීතයක් වුණාට අගනා ගීතයක් ඇටියට මම
කල්පනා කරනවා. සමහරලාට අම්මගේ ආදරේ හොඳට පේනවා. තාත්තගේ ආදරේ සමහරලාට අපිට පේන්නේ නැහැ. හැබැයි තාත්තගේ ආදරෙත් මහ ගැඹුරක් තියෙනවා. ගීතේ ගයන්නේ සිසිර කුමාර ප්‍රනාන්දු. කිසිදා නොවෙනස් ආදරයක සදාතනික සටහන. තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුවයි මගේ දරු දැරියන් රකින. අද උල්පතේ අපේ කතානායකයා මහාචාර්ය නන්ද ධර්මරත්න
මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මගේ ආදරණීය අම්මා තාත්තා පිළිබඳ කියවීමකට අද අපි උල්පතේ වෙලාව වෙන් කරගන්නේ. අපේ ජීවිතයේ මහා සරුසාරතනක් බවට පත් කළේ අපේ ආදරණීය අම්මා තාත්තා. අම්මා තාත්තා නොහිටියනම් මේ කැපකිරීම නොකළනම් අපේ ජීවිතය නිසරු තැනක් බවට පත් වෙනවා. එහෙම අල්පයක් අම්මලා තාත්තලා අපිට මතකයේ තිබෙනවා. සමහර දරුවෙක් ඉපදුනාම මහපාරේ අතහැරලා දාලා යන ඉතාම අල්පයක් අම්මලා තාත්තලා අපි දැකලා තියෙනවා. හැබැයි එහෙම අම්මලා තාත්තලා අතරේ අපේ රටේත් ලෝකේත් 99.99%ක්ම ඉන්නේ තමන්ගේ දරුවන්ට තමන්ගේ ජීවිතේ දෙන්න පුළුවන් උපරිම දේවල් ටික දෙන ආදරණීය අම්මලා තාත්තලා. එහෙම අම්මලා තාත්තලා පිළිබඳව, ඒ අම්මලා තාත්තලාගේ ආදරය පිළිබඳව, ගුණ සමුදාය පිළිබඳව, කළ කැපකිරීම පිළිබඳව අපි කතා කරන්නේ උල්පතෙන් නොසිඳෙන ආදරය එක්ක. මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මයා, දැන් අර විශ්වවිද්‍යාල ජීවිතයේ කිසිම දෙයක් කරගත්තේ නෑ වන ප්‍රේම සම්බන්ධතා නැත. හැබැයි මහාචාර්යවරයෙක් වෙනකොට ඒ විශ්වවිද්‍යාලයේ තමන්ට ආදරය කරපු කෙනා විවාහකයි. එතනින් පස්සේ දැන් ජීවිතයට සහකරුවෙක් සහකාරියක් හොයාගන්න එපේ. ඒ වැඩි කොහොම දුන්නේ අම්මලා තාත්තලා හොයල දුන්නු දෙයක් කරගත්තද? එහෙම නැත්නම් කොහොමද සහකාරිය හොයාගන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම මේ වෙනකොට ඉතින් මට මේ ඒ තත්ත්වයක් විවාහ යෝජනාවක් ආවා. ඉතින් ඒ විවාහ යෝජනාව බලලා ඒ වෙලාවේදී ඇත්තෙන්ම මේ ඒකට මම එකඟ වුණා. ඒ අනුව ඉතින් අපි විවාහ වුණත් හැබැයි ඒකත් විවාහ යෝජනාවක් තමයි. බොහෝ වෙලාවට දැන් මගේ නෝනා ලංකාවේ නෑ, රට ඉන්නේ. මේ අවුරුද්දකට සැරයක් දෙකක් වගේ තමයි ලංකාවට එන්නේ. එතකොට එහෙම තමයි ඒ ජීවිතේ පටන් ගත්තේ. ඉතින් එයා ඒ කටයුතු ලංකාවේ නොහිටියත්, එතකොට අම්මා ඉන්නවා ජීවිතුන් අතර. ඔව්, අම්මා ඉන්නවා. හැබැයි එන්නේ එතන ප්‍රශ්නයක් වුණා. මොකද ඊට පස්සේ මම මේ ඒ කටයුතුත් එක්ක ඒවා ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. අම්මා වායසයි. එතකොට තනිකරම අම්මා බලා ගන්න උනේ මට. මොකද අනිත් සහෝදර සහෝදරියොත් ගෙදරින් පිට වෙලා ඒගොල්ලෝ එක්ක බරදුර වගේම රාජකාරිය රටේ කරන්නේ. ඒක නිසා දැන් මට ඒ වෙලාවේ කරන්න දැන් නෝනත් රට. ඒක නිසා මේක ලොකු අභියෝගයක් හුදකලා වුණා ඊට. එතකොට මම ගෙදර හිටියා. එදා ඉඳලා වැඩට සෙනග ඉන්න වැඩකාරයෝ ඒගොල්ලොත් එක්ක මම කළා. නමුත් මට ඒක ඇත්තට හිතට හරි නෑ. මොකද මම ඒ කාලේ මට තව පොලිසියේ තනතුරක් හම්බ වුණා මේ වගේ. ඒ වෙලාවේ පොලිසියෙන් ආරක්ෂාවක් දීලා තිබුණා ගෙදෙට්ට, ලොකු ආරක්ෂාවක්. එතකොට පොලිසියත් හිටියා, මමයි පොලිසියයි ගෙදර වැඩ කරන කීප දෙනයි අම්මයි හිටියේ. ඒක තවත් ජීවිතයේ තවත් ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ දැන් ඒ වුණාට මම කල්පනා කළා. ඒ කියන්නේ අම්මා හිටියේ පොඩි පුතා ගාව. ඔව්, මලන් හිටියේ. ඉතින් මම තමයි ඔක්කොම කරන්නේ. මොකද අනික් කයටත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා නිතර කරන්න යන්න බැහැ. මොකද මේගොල්ලන්ගේ රාජකාරීත් එක්ක සහ ඒ කටයුතුත් එක්ක ඒගොල්ලෝ එනවා. ඒ සහයෝගය සම්පූර්ණ තියෙනවා. නමුත් මෙතන නිරන්තරයෙන් මේ අය කරන වයසට යනකොට බලන්න එපා, පොඩි ළමයි වාගේ. ඉතින් ඒක නිසා මට කරන්න දෙයක් නැහැ, එකම දෙයයි කරේ. එතකොට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ නැවතත් ඇවිල්ලා මම අපිට තියෙනවා සත්ත්ව වාර්ෂික නිවාඩු. අවුරුදු 7ක් වැඩ කළාම එකක් නිවාඩු යන්න පුළුවන්. මම ඒ අවුරුදු දෙකක් පිකහමාරක් විතර මම නිවාඩු තිබුණා එකතු වෙලා. ඒ නිවාඩු අරගත්ත අම්මර එක බලා ගන්න විශ්වවිද්‍යාලයට සමුදුන්න තාවකාලිකව. එතකොට මේ අම්මයි තාත්තයි, තාත්තා අම්මට කලින් ජීවිතෙන් සමුගන්නවා. ඒ දෙන්නගේ කොහොමද ආදරය? ඉතාමත් හොඳයි. ඔව්, මොකද තාත්තත් ඉතාමත්ම අයිවේකී ජීවිතයක් ගත කළේ. නමුත් එයාට ඔන්න කෑම ටික, එයාට ඔන්න අවශ්‍ය ටික ඔක්කොම මේ මම දැකලා නැහැ. කවදාකවත් රණ්ඩු වෙනවා, කවදාකවත් එහෙම දොස් කියා ගන්නවා. එහෙම දැන් අද උඟා පවුල් වල තියෙනනේ වගේ තත්ත්වල්. මේගොල්ලෝ ඇත්ත වශයෙන්ම අර ඒ ඉස්සර පවුල් ගොඩක් එහෙමයි. හරි පුදුම විදිහට ස්වාමියාට සැලකුවා, ස්වාමියාත් තමුගේ බිරිඳට සැලකුවා. පුදුම ආදරයක් තිබුණා. හැබැයි ඒක මන් දන්නේ මේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් ඇයි ඒ හරපද්ධති විනාශ වෙලා ගියේ කියන ගයන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක පරීක්ෂණය කරන්න ඕනේ සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්යවරුයි ඔය ඒ පැත්තේ ඉන්නේ. මොකද මේ උනේ කියලා. මොකද ඒ ලොකු ගෞරවයක් තිබුණා. දැන් කෑම ටික ඔක්කොටම ඉස්සෙල්ලා බෙදලා එයාට තියෙනවා. උණු වතුර ටික තියෙනවා. එහෙම දැන් අපේ අම්මලා එහෙම කළා. ඒකේ සැලකිල්ල තිබුණා. හැබැයි එතකොට ඒ වගේම තාත්තගෙත් තිබුණා අම්මට සැලකිල්ලක් ඒ විදිහටම. ඒ කවදාකවත් නරක වචන, හිත රිදෙන වචන මම දන්නේ අපිට නම් ඇහෙන්නේ කියලා නෑ. ඉතින් ඒක පුදුම වැඩක් කියන්නේ. දැන් තාත්තා ලෙඩ බල්ලා එනකොට උනත් ඒ අවශ්‍ය කරන කටයුතු ටික කරනවා.
අම්ම කරලා තියෙන කරලා තිනවා ඒ නී මේ අනිතක පංගු පේරුවට එහෙම කරන්න ගියේ නෑ හැබැයි ඉතින් දැන් ඔය දැන් අද නම් කියනවනේ ඔය දෙන්නෙක් විවාහ වුණාම පාන්දර ඌයනකොට අරයත් ඇවිල්ලා උදව් කරන්න ඕනේ ලුණු සුද්ධ කරන්න ඕනේ අරම මේවා අපේ තාත්තල නෑ මට කියනේ අම්මා ඔක්කොම ඒව කළා ඒවා ඉල්ලුවෙත් නෑ ඒ ඒ ඒ චේතනා තිබුණේ නෑ මන් දන්නේ ඒක තමයි මේ හැබැයි ඒ අපේ අම්මලා එහෙම කෝයා පාන්දර නැගිටින්නේ නැහැ මේ මට විතරක් මේව තනියෙන් කරන්න පුළුවන් ද ඒ කතා කවදක්වත් නැහැ ඒ ගෞරවයෙන් කළේ මේ සේවය මේ මේ දරුවෝයි මහත්යයි වෙනුවෙන් මේක මගේ අතින් කළ යුතුයි කියලා ගෘහණියක් අතින් gedara භාර්යාව හැටියට කළ යුතුයි කියලා ආවේ මේ එහෙම ඇනුම් පද කියන්න ගියේ නැහැ මේ මං විතරක් මොකටද මේක පාන්දර නැගිටලා කරන්නේ මේ ඔයත් එන්න දැනගන්න ඕනේද කියලා මං අහන ඕන තරම් අද ඔය පතිනවනේ ඉතින් ඒව තිබුණ නැහැ ඒක ගෞරවයෙන් කළේ තමුන්ගේ කාර්යභාරය හරියට දැනගෙන ගෘහණීය කාර්යභාරය මොකද්ද ගෘහ මූලිකයාගේ කාර්යභාරය මොකද්ද කියන අන්න ඒ පැරණි අම්මලා තාත්තලාගේ ඒක තිබුණා ඒක නැති වෙච්ච කවදාවත් කියලා නැද්ද අපි මේ අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ තාත්තා වෙදකමන කළේ නං එක පුතෙක්ටවත් පුතාටවත් වෙදකමන කළේ කියලා කිව්වේ නැත් කිව්වා මේ අපි තාත්තලා ඒ කාලවල හුඟක් සල්ලි ගත්තෙත් නැහැ ඒ කාලේ වෙදමහතුරු එහෙමනේ ඉතින් ඒ වුණාට මේ අපි කවුරුවත් වෙදකම ඉගෙන ගත්තේ නැහැ ඒක වෙද પરම්පරාවක් අපි අර ඒක විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ වෙනත් අත්වල් වලට තමයි අපි ගියේ. වෙදකමට එහෙම මේ යන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ අපේ පරපුරේ අනිකයාගේ තේ වෙදකම නැහැ දැන්. දැන් අම්මයි තාත්තයි දෙන්නම නැහැ. දැන් දෙන්නම නැහැ. අන්තිම විනාඩිය මං ඉන්නේ. ඒ දෙන්න ගැන මතක් කරද්දි මොකද හිතෙන්නේ? ඇත්ත වශයෙන්ම මේ ඊළඟ භවෙදිත් ලැබෙන්න කියන එක තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ තරම් අපිව රැකබලාගෙන අපේ ජීවිත හැදගස්සෝලා අද රටට මේ විදිහට අපි උදායාද කළේ ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ගේ අපදීහද ධෛර්යය හින්දා. හොඳයි. අද අපි උල්පතෙන් කතා කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක් එවැගේම ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්මයා සමග එතුමන්ගේ ආදරණීය අම්මා තාත්තා පිළිබඳ කියවීමකට අපි උත්සාහ කළේ ඒ අම්මා තාත්තා පිළිබඳ කියවීම මා දන්නවා. අහගෙන ඉන්න ඔබේ අම්මා තාත්තා පිළිබඳ කියවීමට බොහෝ සෙයින් සමානයි. එහෙමනම් අද ශනිදාවේ උල්පතේ සමාප්තිය සටහන් කරන්න අපි සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. අද අපේ කණ්ඩායම චතුරංග කල්පගේ, අද අධීක්ෂණයේ ඉන්දික ජයරත්න, නිෂ්පාදනය කළා පවිත්‍රා කේෂණී නානායකාර, මම ගයන් කෞශාල ජයවීර. ලබන ශනිදාවෙත් මුණගැහිමු නොසිඳෙන ආදරය උල්පත සමග. අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළොව යා කරන ආදරයේ උල්පතයි ඔබ දෙදෙනා.